මැතිවරණ වේදිකාව තුළ ප්‍රේක්ෂකීන් තුන්දෙනෙකු ඇමතු ජනාධිපතිවරණ අපේක්ෂක සරත් පොන්සේකා ඊළඟ ජනාධිපති අරුණද සජිද්ද 2024 සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකීන් 39 දිනක යාම යෝජනා බාර දී තිබුණා. ඒ අතර එක් අපේක්ෂකයෙකු වන්නේ හිටපු යුදහමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකාය. සරත් පොන්සේකා මහතා තම දේශපාලන මැතිවරණ රැස්වීමක් මැදිරිගිරිය ප්‍රදේශයේ සංවිධානය කර තිබුණු අතර ඒ සඳහා ඔහුට බෝම්බ වදින අවස්ථාවේදී ඔහු භාවිතා කරමින් තිබූ කාර් රථයේද ලොරියක පටවාගෙන මැතිවරණ වේදිකාව අසලට රැගෙන විත් තිබුණා. නමුත් එතුමාගේ රැස්වීම සඳහා කිසිදු පුද්ගලයෙකු සහභාගී නොවූ අතර ඔහුගේ ආධාරකරුවන් විසින් පුද්ගලින් 3 දෙනෙකු සොයාගෙන රැස්වීමට සහභාගී කරවා තිබුණා. ඒ අනුව මහා ජනගහක් වන පුද්ගලින් 3 දෙනෙකු අමතා සරත් පොන්සේකා මහතා තම ජනරලිය ඇමතුවා. තවද මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩකඩක් පවතින්නේ අනුර කුමාර දිසානායක මහතා වන අතර ඔහුට තරගයක් දීමට සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාය. ඉතින් මෙවර ජනාධිපතිවරණයේදී ඔයාගේ ඡන්දය කාටද? කවුරුන් දිනාවිද? ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.